ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පුංචි නංගිල මල්ලිලා ගෙදර බොහොම පරිස්සමෙන් ඉන්නව නේද? මේ දිනවලදී අපි අපේ හොඳ පුරුදු වඩාත් හොඳින් භාවිත කරන්න ඕන කාලයක්නේ නේ. හොඳ පුරුදු පුරුදු වෙනා වගේම හොඳ පුරුදු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු කාලයක තමයි අපි මේ ඉන්නේ. අදට විතරක් නෙමෙයි හැමදාටම අපේ ගාව තියෙන හොඳ පුරුදු අපි ජීවිතයට එකතු කරගන්නා වගේම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් ඔන්න අපේ හොඳ ළමයි ටික නේද? අපි නංගිලා මල්ල හොඳයිනේ. ඉතින් අපේ පුංචි හොඳ නංගිලා මල්ලා ටික වෙනුවෙන් ඔන්න අදත් අපි සූදානම්ින් ඉන්නවා නැනමිහිර පන්ති කාමරය ආරම්භ කරන්න. මේ පුංචි ඔබේ නැනමිහිර. ඔන්න නැනමිහිර පන්ති කාමරයේ දිහාද පොඩ්ඩක් බලන්නකෝ. විවිධ වර්ගයේ උපකරණ රාශියක් අපේ පන්ති කාමරයට ඇවිල්ලා තියෙනවා. ඔන්න අද අපේ පන්ති කාමරයේ මේ උපකරණ පිළිබඳව කතා කරන්න, මේ උපකරණ පිළිබඳ ඔබට කියලා දෙන්න බොහොම ආදරෙන් අපේ පන්ති කාමරයට ඇවිල්ලා ඉන්න කළුතර බාලිකා විද්‍යාලයේ චමිල පෙරේර සර්. අයිබෝවන්. අයිබෝවන් දුව. ඔන්න පුංචි නංගී මල්ලී අද බොහොම විශේෂ පාඩමක් ඔබට කියලා දෙන්න තමයි සූදානමින් ඉන්නේ. ඊට කලින් බොහොම ආදරේ මතක් කරන ඔන්න මේ වෙනකොටත් පුංචි ඔබ නැනමිහිර ප්‍රශ්න පත්‍ර කට්ටලේ මිලදීගෙන නොමැතිනම් ඔබට හැගියාව තිබෙනවා දිවයිනේ ඕනෑම පොත් වෙළඳසැලකින් ප්‍රශ්න පත්‍ර කට්ටලේ මිලදී ගන්න. ඉතින් ඔන්න ඒ පණිවිඩෙත් පුංචි ඔබට මතක් කරන ගමන් සූදානම් වෙන්නේ උපකරණ ගොඩක් අද චමලස ගෙනල්ලා තියෙනවානේ. මේ උපකරණ මොනවද, මේ උපකරණ වලින් මොනවද අපි කරන්න සූදානම් වෙන්නේ, අපිට මොනවද කරන්න පුළුවන් කියන දේ පිළිබඳව ඉගෙන ගන්න සර්. දැන් අපේ මේනකාදුවත් මමත් ඒ වගේම මේ ආලින්දේ ඉඳලා අපේ දිහා බලාගෙන ඉන්න මේ දරුවොත් අපි හැමෝම ජීවත් වෙන මේ ස්ථානය හදන්න මුල්ුණ කර්මාන්තය සහ ඒ වගේම අපේ මේනකාදුවත් ඒ වගේම ගෙදර ඉඳලා ඔය පුටුවල වාඩි වෙලා පුතාල වාඩි වෙලා ඉන්නේ පුටුවලනේ නේද? අන්න ඒව හදන්න මේසයක් තියුණා, මේස පුටු මෙන්න මේ දේවල් හදන්න මුල්ුණ කර්මාන්තය පිළිබඳ සහ ඒ කර්මාන්තවලදී මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න අපි මොන වගේ උපකරණද පාවිච්චි කරන්නේ, ඒ වලින් තියෙන ප්‍රයෝජන මොනවද කියන එක තමයි මගේ පුතාලට අද මම කියලා දෙන්න යන්නේ. පුතේ විභාගෙට වගේම අපි එදිනෙදා ජීවත් වෙනකොටත් අපේ ජීවිතවලට අතිශයින් වැදගත් වෙන කරුණු කාරණා රාශියක් තමයි මයි පුතේ මේ පුතාලට අද කියලා දෙන්න යන්නේ. විභාගෙටත් විවිධාකාරයෙන් ප්‍රශ්න එන්න පුළුවන්. දැන් පුතාලා ගණිත ගැටලු හදනවා, සිංහල දන්නවා නේද? ඔව්. එතකොට පරිසරය කියලා කියන්නේ මයි පුතේ අපි ඉපදුන දවසේ ඉඳලා මේනකාදුව අපි මිය යන තෙක්ම ඉගෙන ගන්න තෝතෙන්න. එහෙනම් අපි පුතේ මේ පරිසරය ගැන යම් යම් දේ ගැන දැනුවත් වෙලා ඉන්නකොට අපිට හොඳ බහුශ්‍රුත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මයි පුතාලා සමහරක් වෙලාවට මේනකාදුව දැන් අපි දරුවන් ඇහුවොත් පුතාලා ලොකු වුණාම පස්සේ මොනවාද කවුද වෙන්න කැමති? ඔන්න ඉතින් අත උස්සනවා වැඩිපුරම. සර් මම වෛද්‍යවරයෙක් වෙන්න කැමති. ඊට පස්සේ මට කියලා තිනෝ සර් වගේ සර් කෙනෙක් වෙන්න කැමති. හිමත් කියලා තිනෝ. ඔව් බොහොම හොඳයි. කොච්චර දෙයක්ද නේද? උතුම්ම රස්සාවනේ මේ ගුරු වෘතිය කියලා කියන්නේ. අනිත් ඒවා වගේම. එතකොට හැබැයි ගොඩක් අය කියනවා අඩුයි නේද දුව? මම පෙදරේරුවෙක් වෙනවා. මම වඩු කාර්මික ශිල්පියෙක් වෙනවා. එතකොට එහෙම කියන අඩුයි. දැන් අපි අරම තමයි පුරුදු වෙලා ඉන්නේ. හැබැයි පුතේ ඔය වෛද්‍යවරයත් මං වගේ ගුරුවරයත් ඉංජිනේරු මහත්තයත් නේද කවුරුත් ජීවත් වෙන්න අපිට තැනක් අවශ්‍ය වෙනවනේ. අපි අත්‍යවශ්‍ය දෙයක් නේ පුතේ. අපි හැමෝටම ජීවත් වෙන්න තැනක් ඕනේ. එහෙනම් ඒක හදන කර්මාන්තය තමයි පුතේ මොකද්ද? පෙදරේරු කර්මාන්තය. එහෙනම් ඔබත් මමත් වැස්සට තෙමෙන්නේ නැතුව අවුවට වේලෙන්නේ නැතුව අපිට ඉන්න ගේ හදා දෙන්නේ අපේ පෙදරේරු කර්මාන්තයේ යෙදෙන අපේ පෙදරේරු මාමා. එහෙනම් කොහොම වටින කියන වෘතියක්, ඒ වගේම වටින කියන පුද්ගලයෙක් තමයි අපේ පෙදරේරු කර්මාන්තයේ නියැලීලා ඉන්න අපේ ආදරණීය පෙදරේරු මහත්වරුන් නේද? අනිවාර්යයෙන්. දැන් අපි කියමුකෝ අපි ඉගෙනගෙන හොඳ දොස්තර මහත්තයෙක් වෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් වෙනවා. හැබැයි ගෙදර වෙන පොඩි පොඩි දේවල් කැඩෙනවා බිඳෙනවානේ අපේ අතින්. එතකොට අපි දැනගෙන ඉන්න ඕන මගේ පුතේ, මම මේ විභාගෙට එහා ගියපු ජීවිතය කියලා දෙන්නේ. අපි දැනගෙන ඉන්න ඕන පුතේ ඒ වගේ පොඩි පොඩි දෙයක් ගෙදරදී මොනවා හරි දෙයක් වුණොතින් ඒක කොහොමද පිළිසකර කරගන්නේ අපි? එතකොට මේ බහණ්ඩ මේ මං අද ගෙනල්ලා තියෙන උපකරණ හුරුවට දැන හුරු වීම හුරු වෙලා තිබුණාම මයි පුතේ අපිට පහසු වෙනවා. බාසුන්න හැල පස්සේ යන්නේ නැතුව නේද? දැන් අපි කියමුකෝ යාළුවා අපිට ගෙන්න ගන්න බැරි වෙනවා දුව.
එතකොට අපි මොකද කරන්නේ නේද? එතකොට අපිට අපහසුතාවයේ දිගටම විඳගෙන ඉන්න වෙනවනේ. අපි ඕක දන්නව නම් නේද? අපිට ඉතින් පොඩි එනවා. එතකොට අපි හැම දෙයක් ගැනම දන්නේ කියලා ගෙදර ඉන්න අය වුණත් අපි වගේ කරනවනේ. අපි අගේ කරනවට කැමතිනේ. ඒක නිසා මගේ පුතේ මගේ ප්‍රධාන අරමුණ අංක 1 ළඟ එන ශිෂ්‍යත්ව විභාගෙට පරිසරයේ ප්‍රශ්න 30 ඇතුලේ මෙන්න මේ කර්මාන්ත වලින් ආවුතින් වරද්දන් නැතුව අනිවාර්යෙන් ඒ ලකුණු ටික ලබා ගන්න. අනිත් වැදගත්ම දේ තමයි පුතේ විභාගේ නන්දුව විභාගෙන් පස්සේ ඉවරයි. හැබැයි අපි ජීවත් වෙන්න බෑ මයි පුතේ. නේද? අපි අවුරුදු කීයක් ජීවත් වෙයිද දන්නේ නෑනේ. ඒ වෙනකම් අපේ ජීවිතේට පිටුවහලක් වෙන මෙන්න මේ උපකරණ වලින් මොනවද කරන්න කියලා මයි පුතාලට අවබෝධයක් ලබා දෙන්න තමයි අද මේ මහන්සි වෙලා ඊයේ ඉඳලම මං හිතන්නේ මේවා හොයාගෙන මගේ පුතාලයි ලංකාවම බලනවා නේද? දැන් අපේ මේ වැඩසටහන කියලා කියන්නේ මං හිතන්නේ ලංකාවේ තියෙන ජනප්‍රියම අධ්‍යාපනික වැඩසටහන. එතන ආයෙත් මේ වගේ වැඩසටහන බිහි වෙනෙහිකුත් නැහැ. ඉතින් පුතාලේක දන්නවා නේද? ඉතින් ඒක නිසා අපිටත් වගේ කීමක් තියෙනවා. අපිත් හරි වාසනාවන්තයි දුව. මොකද මේ වගේ ජාතික නාලිකාවකට ඇහිලා මේ වගේ ජනප්‍රියත්වයක් තියෙන වැඩසටහනක මේ මුළු ලංකාවේම දරුවන්ට උගන්වන්න. ඉතින් ඒක නිසා මම මහන්සි වුණේ අන්න ඒක නිසායි. කොච්චර මහන්සි වුණත් නේද දුව? අපි හැමෝම අපේ ජාතික රූපවාහිනී කාර්ය මණ්ඩලය අපි හැමෝම බලන්නේ මයි පුතාලට හොඳ දෙයක් හැම වෙලාවෙම විභාග ජය ගැනීම පමණක් නොව ජීවිතේ ජය ගන්න පුළුවන් පාඩම් උගන්වන්න. අනිවාර්යයෙන්ම දයේ දූ දරුවන් වෙනුවෙන් වටිනාම දේ හරවත්ම දේ වටිනාම අයුරින් තිළන කරන්න ජාතික නාලිකාව පෙරමුණ ඉන්නා වගේම නැනමිහිර කියන්නේ ශිෂ්‍යත්ව විභාගයේ සූදානම් වෙන අපේ පුංචි නංගිලා මල්ලිලාට විශ්වපාසලක් වගේ බොහෝ වටිනා කියන කරුණාකාරණ නිවරදිව නිරවුල් මේ පාසල හරහා අපි ඔබට ලබා දෙන උත්සාහ කරන අපේ ගුරු මණ්ඩලය ඒ වෙනුවෙන් කැප වෙනවා. ඉතින් දැන් ඔන්න අද සර් සූදානම් වෙන්නේ බොහොම ගෞරවණීය වෘත්තීන් දෙකක් පිළිබඳව සහ මේ වෘත්තීන් වල නියලීමේදී භාවිතා කරන උපකරණ මොනවද, ඒ උපකරණ වල තියෙන ප්‍රයෝජන මොනවද කියන කරුණු කාරණා පිළිබඳ ඔබට කියලා දෙන්න. සර් මුලින්ම අපි කියලා දෙන්නේ මොන වෘත්තිය ගැනද? ඔව් දුව, අපි දැන් අපි හැමෝම ඉන්න නිවහනක් තියෙනවනේ. ඒතකොට දැන් දුව කිව්වා හරි, ඇත්තටම ලොකු ගෞරවයක් තියෙන වෘත්තියක් මේ පෙදරේරු වෘත්තිය කියන්නේ. අපි දැන් පෙදරේරු මහත්තුරුත් මේක බලාගෙන ඇතිනේ. ඇත්තටම මම නම් ගොඩාක් ගරු කරන වෘත්තිය. මොකද දුව දැන් මට ගිහිල්ලා මේ වැඩ කරන්න බෑනේ. මම ගුරුවරේ. හැබැයි මට ගිහිල්ලා ගයක් හදන්න පුළුවන්ද? බෑ. නේද? එතකොට එතුමාගේ ඒ වෘත්තිය අපිට හරි ලොකු ගෞරවයක්. නේද? එතකොට මම හරියටම දන්නේ නෑ ඉතින් කොහොමද ගෙවල් බඳින්නේ කියලා. නමුත් මම පොඩ්ඩක් පෙදරේරු මහත්තයෙක්ව හම්බෙලා ඊ අහගත්තා. කොහොමද මේව කරන්නේ කියලා. හරි. ඔන්න එහෙනම් මං ඒක පුතාලටත් කියලා දෙන්න යන්නේ. හරි. එහෙනම් මයි පුතේ අපි බලමු මොනවද මේ පෙදරේරු කර්මාන්තයේදී පාවිච්චි කරන උපකරණ සහ ඒ වලින් මොන වගේ දේවල්ද අපි කරන්නේ. මොකද්ද මේ උපකරණෙන් අපි කරන්නේ කියන එක. හොඳමයි මයි පුතේ. ඔන්න මං ගෙනාව මයි පුතේ ඕගොල්ලන්ට මුලින්ම ඔයාලා දන්නව ඇති මේක. මේ මොකද්ද පුතේ? පුතාලට පේනවද බලන්න හොඳට නිරීක්ෂණය කරන්න මේක. දැන් මම මෙතන ඕගොල්ලන්ගේ බෝඩ් එකේ පෙන්වන්න කලින් පුතාලට මම ඔයාලට දෙනවා මේක හඳුන ගන්න බලන්නකෝ චුට්ටක්. මේක සිමෙන්ති තැවරිලා හොඳේ. හරි. මොකද්ද මේ? ඔව් පුතේ, මේකට අපි කියනවා මොකද්ද පුතේ කියන්නේ? ඔන්න පෙදරේරු කර්මාන්තේනේ අපි දැන් කරන්නේ මේන කදුව. මේ බලන්න පුතේ, මේසන් හැන්ද. මේකට කියනවා අපි මොකද්ද පුතේ? මේසන් හැන්ද කියලා. මේකෙන් මොකද්ද පුතේ කරන්නේ? බලන්නකෝ මෙන්න බෝඩ් එකේ තියෙනවා. බලන්න පුතාලා මේකෙන් මොකද්ද අපි කරන්නේ කියලා. ආ, මෙන්න පුතේ මේසන් හැන්දෙන් කරන්නේ මොකද්ද? බදාම බිත්තියේ තැවරීම. නේද? අතින් අරන් බදාම තවරන්න බෑනේ දුව. නේද? අතට හොඳ නෑනේ. ඒ නිසා මෙන්න මේක අනිවාර්යෙන්ම තියෙන්න ඕන පුතේ. බිත්තියේ බදාම තවරන්න ඕන. මම බදාම ටිකුත් හදන් ආවා. දරුවන්ට මේක බලන්න අපේ චමිලසේ කොච්චර මහන්සිලද අපේ පුංචි නංගිලා මල්ලා වෙනුවේ මේ දේවල් ප්‍රායෝගිකව පෙන්වන්න කොයිතරම් උත්සාහයක් අරගෙන දෙනවද? ඒක තමයි දුව, අපේ නැනමිහිර වැඩසටහන මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ. හොඳයි. එහෙනම් මයි පුතේ, අපි හැමෝම ගුරුරු ප්‍රායෝගිකව මේ දේවල් අපේ දරුවන්ට දෙන නිසා මේ බලන්නකෝ පුතේ, මෙන්න මේකෙන් අපිට පුළුවන් පුතේ ගන්න බිත්තියේ තවරන්න. මේකේ අපේ පෙදරේරු මහත්තුරු නම් ගන්නෝ මේක ඉක්මනට නේද? මෙන්න මේ අතට අරගෙන පුතේ මේක අල්ලගෙන මෙහෙම තමයි බිත්තියේ තවරන්නේ දුව. මම දැකලා තියෙන විදිහට මේ පැත්තෙන් තමයි ඒගොල්ලෝ බිත්තියේ තවරන්නේ. ඒ වගේම බිත්තියේ තවරන්න කලින් පුතේ බලන්න මේ මෙතන තියෙන්නේ මොකද්ද කියලා. මේ ගල්පේලි තියලා පුතේ ඒ ගල්පේලි තව ගල්පේලියකට සම්බන්ධ කරන්නේ කොහොමද මේ බදාම තියලා? දැන් පුතාලට පේනව ඇති මේ ගඩොල තියන්න කලින් පුතේ මේ බැම්මේ මෙන්න මෙහෙම බදාම තට්ටුවක් තවරගෙන යනවා. ඊට පස්සේ තමයි මගේ පුතේ ගල ගාන්න තියලි බෙල්ල බැම්මට තියලා තද කරන්නේ. එහෙම තමයි පුතේ මේ බැම්ම ඉදිරියට බැඳගෙන යන්නේ. ඒ විතරක් නෙමේ පුතේ, මේ බැම්ම බැඳලා ඉවරයි කියමුකෝ. බැම්ම බැඳලා ඉවරුනහම පස්සේ අපි කපරාරු කරනවයි කියලා එකක් කරනව නේද මගේ පුතේ?
වැලි හලලා මං ඉස්සරහට කියලා දෙනවා වැලි හලලා පුතේ කපරාරු කරනවා අන්න එතකොට මෙන්න මේ මේසන් හැන්දෙන් අරගෙන තමයි පුතේ බිත්තියේ මෙන්න මෙහෙම අරගෙන දැටි මට බිත්තියක් නැහැ නේ පුතේ මෙතන නේද මෙහෙම අරගෙන මේකට මේ අතින් අරගෙන මෙන්න මෙහෙම මේකේ බිත්තියේ තවරනවා හරිද එතකොට බිත්තියේ බදාම තවරන්න තමයි පුතේ මෙන්න මේ මේසන් හැන්ද අපේ පෙදරේරු මහතුරු පාවිච්චි කරන්නේ එහෙනම් ඔන්න පුතාලට තේරෙන්නේ නැති මොකද්ද මේසන් හැන්ද කියන්නේ මේසන් හැන්දෙන් මොන වගේ කාර්යයක්ද කරන්න කියලා මං හිතන්නේ මයි චූටි පැටවුන්ට දන්න අයත් ඇති නමුත් නොදන්න අයත් ඇතිනේ දන්න අයගේ වැඩි දැන ගැනීම පිණිසත් නොදන්න අයගේ දැන ගැනීම පිණිසත් ඔන්න පුතේ මම මේක පුතාලට පෙන්වුවා ඔන්න අපි මේසන් හැන්ද ගැන ඉගෙන ගත්තා ඊළඟට මොකද්ද අපිට කියලා දෙන උපකරණේ මේ පුතාලට පේනවද පුතේ මේ උපකරණේ මොකද්ද කියලා මේක කඩෙන් ගන්න ඕනේ නෑ දුව සල්ලි වෙන් කළ කඩෙන් ගන්න ඕනේ අපිටම හදා ගන්න පුළුවන් මොකද අපේ පෙදරේරු මහත්තුරු පෙදරේ ගෙවල් බඳින විතරක් නෙමෙයි එයාලට වඩු වැඩ කරන්නත් පුළුවන් ඉතින් මම දන්නේ උගන්වන්නනේ වැඩිපුරම නේද ඒගොල්ලෝ හැම නෙමෙයි ඒගොල්ලෝ හැම විෂයක් ගැනම දන්නවා නේද හරි එහෙනම් ඔන්න මේ තියෙන පුතේ මිනිස් ලෑල්ල මේකෙන් මේක හදාගන්නේ සාමාන්‍ය ලීවලි හරිද ඒකට මිනිස් ලෑල්ලෙන් මොකද පුතේ කරන්නේ ඔව් දැන් මේනකාදුව දැන් ඉස්සෙල්ලා මම බැම්මක් ගැන ඔබ මේ අපේ පුතාලට පෙන්නුවානේ අර බැම්ම බඳිනෙක් ගැන පෙන්නුවානේ එතකොට පුතේ ඒ බැම්ම බඳිනකොට හැම වෙලාවෙම පුතේ මේ සිමෙන්ති තියෙන තැනට යනකොට කාල වෙලාව යනවනේ එතකොට අපේ පෙදරේරු මාමලා මෙන්න මේක උඩින් තියාගන්නවා මෙන්න මෙහෙම බදාම ඔහොම තියාගෙන මේකෙන් හරි ලස්සනට ඒගොල්ලන් කරනවා මට එහෙම බෑ හොඳේ මෙහෙම කළා ඔහොම කපලා තමයි ඔහොම අරගෙන වෙල මේ බලන්නේ මෙහෙම අරන් තියෙන්නේ ඔහොම අරගෙන වෙල මේ බැම්ම උඩින් තියලා ඊට පස්සේ තමයි අර ගල තියලා බඳින්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි. ඒකටත් මේක ගන්නවා පුතේ. තවත් ගන්නවා පුතේ. දැන් අර මං ඉස්සෙල්ලා කිව්වනේ බදාම තවරනවා කියලා මේසෙන් හැන්දේ. එතකොට ඒගොල්ලෝ මෙන්න මේක මෙහිම අල්ලගෙන දැන් මේසෙන් හැන්දෙන් හරියටම බෑනේ මට්ටමට ගන්න. මෙයාලා ඊට පස්සේ මේ බිත්තිය ලස්සනට සුමට කරන්න මෙහෙම කරලි වෙලා බිත්තිය ගෑවුන අර වැඩිපුර ගෑවිලා තියෙන බදාම බිමට හැලෙනවා. එතකොට මේකෙන් බිත්ති ලස්සනට සුමට කරනවා. ওই පුතාලගේ ගෙදර බලන්නකෝ. බිත්තිය ලස්සනට එක මට්ටම මේක මිනිස් ලෑල්ල නෙමෙයි. හැබැයි මේ බලන්න පුතේ මෙතන තියෙනවා මේ උපකරණය. මේ බලන්න. මේ බිත්තිවල හුණු තවරනකොට මේකෙන් පහසු වෙනවා පුතේ අරගෙන ලස්සන තවරන. මොකද මේක පොඩ්ඩක් සියුම් තහඩුවක්. එහෙනම් මේකත් මතක තියාගන්න පුතේ මේකෙන් කරන්නේ මොකද්ද? බිත්ති කපරාරු කරලා ඉවර වුණාට පස්සේ හුණු තවරන්න ගන්න අපි මෙන්න මේ උපකරණය. හරි. එහෙනම් පුතාලට ඒක තේරෙන්නේ නැති. ඒ වගේම මගේ පුතේ මේ මිනිස් ලෑල්ලෙන් කරන්නේ මොකද්ද? බදාම සහිත බිත්තිය සුමට කරනවා. මොකද්ද දුව මේ සුමට කරනවා කියලා කියන්නේ දැන් අපිට රළුවට තියෙන බිමක් බොහොම සිනිදු කර ගැනීම තමයි අපි මේ සුමට කරන්නේ කොහොම හරි ඕන් කිව්වා ඉතින් නේද අර රළුවට තියෙන බිත්තිය ඔය බලන්නකෝ තින්ත ගාලා තියෙන බිත්තිය පොඩ්ඩක් අල්ල හරි සිනිඳුයි නේද පුතේ පුතාලා ගෙදර බිත්තිය අල්ලලා බලන්නකෝ අන්න එහෙම පුතේ හදාගත්තේ අර මිනිස් ලෑල්ලෙන් ලස්සනට සුමට කරලා හුණු තවරනවා කියන වගේම අපි අහලා තියෙනවනේ දැන් නිවෙස් සකස් කරනකොට පොටි තවරනවා ඕ අන්න හරි ඒ සඳහාත් භාවිතා කරන්න ඒ සඳහාත් පාවිච්චි කරන්න පුළුවන් දුව ඒ සඳහාත් මේ උපකරණය පාවිච්චි කරන්න පුළුවන් පුතේ මතක තියාගන්න විභාගයට නාවත් අපි කවදා හරි ගයක් හදනවනේ අපේ පෙන්චු නේද ලොකු ලොකු නෝනල මහත්තුරු වෙලා ලස්සන ගෙවල් හදනවනේ එතකොට කිව්වොත් මහත්තයා නෝනා ගීල මට වෙන්නේ මේ උපකරණයක් ගෙනත් දෙන්න කියලා අයියෝ නේද එතකොට අපි දැනන් හිටියොත් ඉතින් අපිට හොඳයි නේද නැත්නම් අපිට ලැජ්ජ වෙන්නයි වෙන්නේ නේද අපි ශිෂ්‍යත්වෙත් ඉගෙන ගත්ත ළමයිනේ හොඳයි පරිසරය කියන්නේ විභාගයක් සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙන විෂය පමණක් නෙවෙයි අපිට ජීවිතේ ජීවත් වෙන්න ජීවිතේ දිනන්න මේ විෂය අපිට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙනවා ඒ නිසා මේ පාඩම බොහොම රසවත් වහගෙන ඉන්නා වගේම අනිවාර්යයෙන්ම පුංචි නංගී මල්ලි ඔබට මතුයම් දවසකත් ඉතාමත් වටිනා කියන පාඩමක් බවට පත් වේවි ඊළඟට සර් සූදානම්මින් ඉන්නේ මට්ටම් ලියගෙන කියලා දෙන්න ඕ බලමු පුතේ අර මිනිස් ලෑල්ලෙන් කරපු කාර්යයට ටිකක් සමාන දෙයක් කරන්නේ දුව මේකෙන්මයි පුතේ චූටි පැටවු බලා ගන්න පුතේ
මට්ටම්ලිය මම චූටි එකක් ගෙනාවි මට ඉතින් ගේන්න බෑනේ අනේ නේද මට ඉතින් ලොකු එකක් ගේන්න බෑ සර් දුර ඉඳලානේ ඉන්නේ එතකොට පුතේ මං ගෙනාව එකක් මට්ටම්ලිය මේකෙන් කරන්නෙත් පුතේ අර බිත්තියේ දැන් මේ බලන්න මෙන්න මේ මාමා මොකද කරන්නේ කියලා මේසන්ෙන්ද පාවිච්චි කරලා බිත්තිය අපි බදාම තවරනවනේ එතකොට වැඩිපුර තියෙන තව දැන් හිතන්නකෝ පුතේ මේකෙන් තැන් තැන් වලින් ගැව්වහම පස්සේ නිකන් තැනක් උසයි අනිත් තැනේ පහතයි එහෙමනේ එහෙම බිත්ති තියනවද එහෙම බිත්ති නෑ නේද ලස්සනට සුමට කරන්න ඕනනේ ඉතින් පුතේ මෙන්න මේකෙන් මොකද කරන්නේ අන්තිමට පුතේ මේ කපරාරු කරන්න ඕන කොටසේ මේසන් හැන්ද පාවිච්චි කරලා බදාම තවරනවනේ ඊට පස්සේ වැඩි බදාම ටික අයින් කරන්නේ මෙන්න මේ විදියට ඒකේ මට්ටමක් තියෙනවනේ ඒ මට්ටමට අදාළව ඉතුරු වෙද්දී ඉතුරු ටික අයින් කරන්නේ පුතේ මෙන්න මේ මට්ටම් ලීයේ එහෙනම් මට්ටම් ලීයේ මොකද කරන්න කියලා මයි පුතාලා දැන් බලන්න බිත්තියේ සමතල බව පවත්වාගෙන යන්න හරිද නැත්තම් පුතාට තේරෙනවනේ මේකෙන් අරගෙන මෙහෙම ගැහුවාන් පස්සේ පුතේ බදාම නික එක තැනක් ලොකුයි එක තැනක් පොඩි නිකන් කඳු කඳු වගේ තියෙනවනේ එහෙම බිත්ති නෑනේ පුතේ එහෙනම් ඒක සුමට කරගන්නේ මේකත් පාවිච්චි කරනවා දුව මයි පුතේ ඒ වගේම මෙන්න මේකත් පාවිච්චි කරනවා ඔන්න අපේ පරිසරය පිළිබඳ බොහොම රසවත් පාඩම ඉගෙන ගන්න ගමන් හිටියේ තවත් උපකරණයක් ගැන සර් කියලා දෙන්න සෝදානමින් ඉන්නේ හොඳයි පුතේ මේ තියෙන්නේ මොකද්ද ලෙවලය දැන් දුව මම කිව්වා නේද පුතේ ඉස්සෙල්ල බැම්මක් බඳිනකොට ගඩොල් අර බදාම තවරලා ඒක උඩ ගඩොල් තියෙනවයි කියලා බෙල්ලා මං කිව්ව මතකද වෙන කදුවට ඔව් එතකොට ඒක අපිට ඕන ඕන විදිහට බැඳගෙන යන්න බෑ පුතේ මෙන්න මේ ලෙවලය තියලා ඒ ගල තියලා දැන් බදාම තවරනවනේ පුතේ බදාම තවරුවාට පස්සේ අපි උදාහරණයක් විදිහට ගමුකෝ මේක ගඩොල කියලා ඔන්න යට බදාම තවරලා අපි මේක මෙහිම තියලා බලනවා ගඩොල ගාන්ට කෙලින් තියෙනවද කියලා නැත්නම් පුතේ ගලේ බරට මේක කියන්නේ මේ බදාම යට ගානවනේ දැන් ඊට පස්සේ මොකද වෙන්නේ අර දැන් බදාම කියලා කියන්නේ වතුරත් එක්ක මිශ්‍ර වෙලාන් තියෙන්නේ ගල බර වුණොත් එක පැත්තකට හරි එතකොට ගල කෙලි හිටින්නේ මෙන්න මෙහිම වෙනවා එතකොට මේක තියලා බැලුවාන් පස්සේ බලන්න පුළුවන් ගල එහා පැත්තට මේ පැත්තට බර වෙලාද කියලා බලා ගන්න පුළුවන් එතකොට ඒකටත් ගන්නවා බැම්ම බඳිනකොට ගඩොල් තිබ්බහන් පස්සේ ඒ ගඩොලේ හරියටම තියෙනවද කියලා මෙන්න මේ ලෙවලේ තියලා මේකනම් මම හිතන්නේ පුතාලට සමීප දර්ශනයක් අපිට ගන්න පුළුවන් වුණොත් පෙන්වන්න පුළුවන් වෙයි මෙන්න මෙතන තියෙනවා පුතේ පුංචි වතුර බින්දුවක් මෙන්න මේ වතුර බින්දුව ගාන්ට මැද්දට එනවා කියන්නේ ඒක හරියටම පුතේ ගාන්ටේ ගල ගාන්ටම ඒක තියලා මේක මෙහෙම වුණොත් ඒකෙන් අපිට කියනවා ගල පැත්තට පොඩ්ඩක් බර වෙලා තේරුණාද පුතේ මෙහෙම වෙලා තුනොත් මේ වතුර බින්දුව මේ පැත්තට පොඩ්ඩක් බර වෙලා එහෙනම් මේක ගාන්ටම මෙන්න මේ ධාර දෙක මැද්දේ තියෙනවා නම් පෙදරේරු මාමා හිතනවා ආ ගාන්ටම ගඩොල එතන තියලා කියලා. එහෙනම් පුතේ ඒ විතරක් නෙමෙයි. ඒකට ඒ වගේම ඕල්ඩ් වායු බබලක් නේද සර් මේ ලෙවල් එක. වායු බබලක් තමයි එතන තියෙන්නේ. එතකොට ඒක හරියටම මැද්දට එනවයි කියලා කියන්නේ ඒ ගල ගාන්ට මට්ටමට බැම්මේ තියලා. නැත්තම් හිතන්නකෝ පුතේ නේද? දැන් බාස් මේ පෙදරේරු මාමට ඔය ඔක්කොම බලන්න බෑනේ. හරියටම නූලටම බලන්න බෑනේ. එක ගලක් මෙහෙම තියේ, අනිත් ගල මෙහෙම තියේ, අනිත් එක මෙහෙම තියේ. නේද? සික්සැක් ක්‍රමයට බිත්තිය බැඳලා තියෙයි. එහෙම ගෙවල් තියනවද? නෑනේ. නේද? ඒක නිසා මෙන්න මේකෙන් තමයි ලස්සනට බැම්ම එක මට්ටමකට බැඳගෙන ගිහින් තින්නේ. ඒ විතරක් නෙමේ පුතේ. ගෙදර අපේ පොළව හදනව නේද? පොළව හදනකොට මන්නන් සමහරක් ලාවට දැකලා තිනවා. ගේ හේදුවාන් පස්සේ වතුර ටික එනම ගේ ඇතුළට. එහෙමද පුතේ තියෙන්න ඕන. අපි ගේ හොදනවානේ. අපි අලුත් අවුරුද්දට හොදනවා, සිංහල අලුත් අවුරුද්දට හොදනවා, ගෙදර දානයක් දෙනකොට හොදනවා. ගෙදර හොදනකොට වතුර ටික කොහෙද පුතේ යන්න ඕන? එළියටනේ යන්න ඕන. එළියටනේ යන්න ඕනේ. නේද? නැත්තම් වතුර ගඟක් වගේ තියෙයි ගෙදර. නේද? ඒක එතකොට පුතේ ඒක ගාන්ට අපේ පෙදරේරු මාමලා හරි දක්ෂයිනේ. ඒක පේන්නේ නැති වෙන්න අනිත් අයට එයා හරි ලස්සනට හදනවා දුව ඒක. ඒ කියන්නේ අපි කියන ලෙවල් එක කියලා නේ ස්ලොප් එක කියලා කියන්නේ අපි. එහෙම කියනවා. එතකොට මෙන්න මේකෙන් තමයි පුතේ එයා ලස්සනට වතුර ගේ ඇතුලේ තියෙන වතුර හොදනකොට අපිට තේරෙන්නේ නැහැ මේක පල්ලමක් තියෙනවා කියලා. අපිට තේරෙන්නේ ගේ බිම එක මට්ටමක් තියෙනවා. හැබැයි එයා මේක සියුම්ම පාවිච්චි කළා හදනවා අර වතුර ටික ගේ හේදුවාම එළියට ඔක්කොම ගලාගෙන යන විදිහට. එහෙම ප්‍රමිතියකින් තොරව හැදුවාම ඒ විදිහට හැදුවේ නැත්නම් වතුර ටික ඔක්කොම ආපහු ගියේ ඇතුලේ. කරදරයි එතකොට නේද පුතේ? හොඳයි. එහෙනම් මගේ පුතේ බලන්න මේකෙන් මොනවද අපි කරන්න කියලා. ගෙබිම තිරස් බව පවත්වාගෙන යන්න. මොකද්ද පුතේ තිරස් බව කියන්නේ? අන්න හරි. ඔය කියන්නේ ඕගොල්ලෝ දන්නව නේ පුතේ. තිරස් කියලා කියන්නේ මෙන්න මේ අතට. මෙන්න මේක බලන්නකෝ පුතේ. මෙන්න මේ අත තමයි තිරස් කියලා කියන්නේ. තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා. එක එක අකුරකනේ. ඕ සිරස්. ඒ කියන්නේ මෙන්න මෙහෙම.
තිරස් බව මැනගන්නත් උපකරණයක් මං ගෙනාවා. හරි, දැන් බලන්නකෝ මේක තිරස් බවනේ නේද? අපි ඉස්සරහට බලමු තිරස් බව මොකෙන්ද අපි මැනගන්නේ කියලා. හොඳයි. එහෙනම් මගේ පුතේ මේ තියෙන්නේ අපේ ලෙවලය. මේකෙන් කරන්නේ මොකද්ද? ගෙබිම තිරස් බව පවත්වා ගැනීම. මේ තියෙන්නේ අර මං කියපු දේ. ඔන්න බලන්න පුතාලා. බලන්න මේ පින්තූරේ තියෙනවා. මං කිව්ව අර ගල් බැඳගෙන යනකොට ඒ ගල කෙලින් තියනවද කියලා බලන්න තියෙනවයි කියලා උපකරණේ. මේ මගේ අතේ තියෙන උපකරණේ කහපාට එකක් තමයි ඒ තියලා තියෙන්නේ. වර්ණේ කමක් නැහැ. කාලය වෙනවනේ නේද පුතේ? හොඳයි හරි. එහෙනම් අපි බලමු ඊට පස්සේ මොකද්ද කියලා තියෙන්නේ පුතේ. මේ මොකද්ද මේ උපකරණය? බලන්න මයි පුතාලා. මේක හදලා තියෙන්නේ පුතේ පිත්තල වලින්. හරිද? ඒක බරයි. මේක නම් හදලා තියෙන්නේ ලීයේ. මේකෙන් මොකද පුතේ කරන්නේ? මොකද්ද මේක? මේ මොකද්ද? ඔව්, මේකට කියනවා පුතේ අපි ලම්බය කියලා. ලම්බ කැටේ කියලා කියනවා නේද දුව? ලම්බ කැටේ කියලාත් කියනවා, ලම්බේ කියලාත් කියනවා. පුතාලට පේනව ඇති මේකෙන් මොකද්ද කරන්න කියලා මේ. ඔව්, මම ඉස්සෙල්ලා කිව්වා නේද බිත්තියේ තිරස් බව මනින්න ගත්තේ මොකද්ද? ලෙවලය. බිත්ති පුතාල දැකලා තිනෝ තට්ටු 4 5 ලොකු. අපි පුතාලගේත් ගෙවල් තියෙනවා එහෙම. තට්ටු 2 3 4ට හදපු ගෙවල් තියෙනවා නේද? ඔව්. ඒ ඉතින් අර හොඳට පොඩි කාලේ ඉගෙනගෙන ලොකු නෝනල මහත්තු වෙච්ච ඔයාලගේ අම්මලා තාත්තල හදාගත්ත ගෙවල් නේද? ඒවල පුතේ බිත්ති බලන්නකෝ. නයා ගිහිල්ලා වගේ ඔහොම ඔහොම ගිහින් තියෙනවද? නෑ, ඒව ලස්සනට කෙලින් ගිහින් තියෙනවා මෙහෙම බැලුවාම නේද? ඒක පුතේ එහෙම ඒ සිරස් භවනේ අපි මේ අතර කියන්නේ. සිරස් භව මැනගත්තේ මොකින්ද? තිරස් භව ලෙවලය. සිරස් භව ලම්බයෙන් නේද? ලම්බයෙන් ලම්බෙන්. ඔව්, මෙන්න මේක බලන්නකෝ මේ තියලා තියෙන්නේ. මට බිත්තියක් නැහැ නිතින් දැන් පෙන්නන්න. මේක බලන්න පුතේ නේද? ගාන්ට මෙන්න මේක තියලා මෙතනිනුත් පුතේ මෙන්න මේකයි මෙන්න මෙතන තියෙන පරතරේ සමානයි දුව. ඒකට මේක ගාන්ට තිබ්බාම ඔහොම කරලා බලනවා මේ අර යට එකේ මේකේ මේ දෙන්න අතර සමානව බිත්තිය ගෑවෙනවද කියලා. එතකොට යා දන්නවා මේ බිත්තිය ගාන්ටම කෙලින් බැඳලා කියලා. එහෙනම් පුතේ මේක අපිට විභාගකට මෙහෙම අහන්න පුළුවන් පුතේ. බිත්තියක විතරක් නෙමෙයි ගල් බැම්මක සිරස් බව පවත්වා ගන්න අපි පාවිච්චි කරන උපකරණය මොකද්ද? අන්න එතකොටත් බිත්තියක සිරස් බව එහෙමත් දෙන්න පුළුවන්. නැත්තම් දරුවෝ බලයි ගල් බැම්මක් කියන්නේ මොකද්ද කියලා. දැන් ඉතින් ඒව දකින්නත් නැහැ නේ මේ ගොඩේ මිසක නගරවල නැහැ. දැන් නගරේ දරුවෝ ශිෂ්‍යත්වයට හරියට සූදානම් වෙලා මේ අපිත් එක්ක ඉන්නවනේ නේද? හරි, එහෙනම් පුතේ ඔන්න මේ උපකරණයෙන් කරන්නේ මේක ලම්බය. මේ උපකරණයෙන් කරන්නේ පුතේ බිත්තියක සිරස් බව පවත්වාගෙන යන්න. ඔන්න දුව අපි දරුවන්ට කියමු. අපි මේනකක්කයන්ම හමුකෝ. කියන්න පුතේ මේකෙන් මොකද කරන්නේ අපි? බිත්තියක තිරස් බව රඳවා ගැනීමට තමයි අපිට ලෙවලේ වුණා වෙන්නේ. බොහොම හොඳයි. බිත්තියක ගල් බැම්ම වඳිනකොට නේද? ඒ වගේම ගෙබිමේ තිරස් බවත් පුළුවන්. එතකොට මේක ගන්නෙ මොකටද? බිත්තියක සිරස් බව. අන්න හරි. ඒකනේ බිත්තියක සිරස් බව පවත්වාගෙන යන්න. බිත්තියක තර නෙමෙයි ගල් බැම්මකත් පුළුවන්. හරිනේ. හොඳයි. එහෙනම් ඔන්න පුතේ බලමු අපි එකෙන් මොකද්ද කරන්න කියලා. බිත්තියේ සිරස් බව රැක ගැනීම සඳහා මේ බලන්නකෝ පුතේ නේද? ඉස්සර නම් මේව තිබුණේ නැහැ. තියෙන්නේ නැති අපි ඉතින් ගම්වලනේ පුතේ. සර් නම් ඕක දැක්කේ ලොකු වුණාට පස්සේ. ඒතකම් කරේ උදැල්ලෙන් තමයි අපේ ගෙවල් හදනකොට අපේ පෙදරේරු මාමල වැඩ කරේ. හැබැයි දැන් පුතේ තියනවා මෙන්න. මොකද්ද මේ උපකරණේ? මේ බලන්නකෝ. මොකද්ද මේ උපකරණේ? සවල. අනේ ගෙදර වැඩ කරපු සවල ගෙනාවේ. ඒක ඉතින් තියනවා පුතේ බදාමත් තාම ටික ටික. හැබැයි හොඳ වැඩක් නෙමේ නේ මේ නකාදුව. දැන් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා සර් මේ පෙදරේරු වෘත්තිය. ඒ වගේම වඩු කර්මාන්තයේ නියැලිලා ඉන්න අපේ වඩු මහතුරු. තමන්ගේ කර්මාන්තයේ නියලුණාට අනතුරුව ඒ අදාළ කාර්ය සිදු කිරීමෙන් පසුව ඒ අදාළ උපකරණ ඉතාමත් හොඳින් පිරිසිදු කරනවා මම දැකලා තියෙනවා. අනිවාර්යයෙන්. මයි පුතාලට ඒක කියලා දෙන්නම තමයි මගේ ගෙදර තිබුණ එකේ පොඩ්ඩක් මේව තවරගෙන ආවේ. මේක හොදලා නැතුවනේ මේ. හරිද? මට අපේ මේනකා අක්කා හොඳටම මේක කියලා දුන්නා නේද පුතේ? මටත් මතක් කරා. ඔව්, මේක මම මෙහිම ගෙනාවේ පුතේ. පුතාලට අන්නේ හොඳ පුරුද්ද කියලා දෙන්න. මයි පුතේ, අපි ඕනම දෙයක් මේව විතරක් නෙමේ. අපි කියමුකෝ අපි දැන් දුව අපි මොකක් හරි ක්‍රියාකාරකමක් කරන මේ දවස්වල ඔන්ලයින් නේ පුතාලා ඉගෙන ගන්නෙ. එතකොට අපි ක්‍රියාකාරකම ටීචර්ත් එක්ක කරනවා. කරලුණා පස්සේ පන්ති වුණා පස්සේ ඔන්න ඔහෙ දමලා ගහලා ගිහින් නිදා ගන්නවද? අපෝ නෑ. එහෙම බෑ. මොකද පිළිවෙල ඉගෙන ගන්න මයි පුතේ. ජීවිතේ පිළිවෙලක් තියෙන මිනිස්සයාගේ දිව්‍ය ලෝකේ මේ ලෝකෙම තමයි. හැබැයි අපිලිවලට වැඩ කරන මිනිස්සයාගේ අපායත් මේ ලෝකෙම තමයි. ආයෙත් අමුතුවෙන් මරණයෙන් මත් යන්න ඕනි නෑ. එහෙනම් පුතේ මතක තියාගන්න අද මම මෙතන ඉන්නේ මගේ රත්තරන් ගුරුවරු මට පිළිවෙල කියන දේ උගන්වපු නිසා. එහෙනම් මගේ රත්තරන් පැටව මේ මොහොතේ මේ වෙලාවේ
අපි පන්ති අපි දැන් අපේ ආදරණීය පන්ති කාමරෙන් සමුගත්තට පස්සේ ඒ හිටපු තැන පුතේ ලස්සනට පිළිවෙලට හදලා ඔතනින් නික්මෙන්න. ඒක ජීවිතේ හැමදාම ආභරණයක් කරගන්න. එතකොට උපකරණයක් අපි පාවිච්චි කරා නම් මගේ පුතේ ඒක පිරිසිදු කරලා නිසි තැන ඒ උපකරණේ තියන්න හැම වෙලාවෙම වග බලා ගන්න. එතකොට අපේ කාලය ඉතුරු වෙනවා. අපිට තරහ යන්නේ නැහැ. නේද? ඉතින් ඒක නිසා පුතේ අපි යමක් ගත්තනම් ඒ උපකරණේ නැවත පාවිච්චි කරා නම් ඒක නැවත ලස්සනට හොඳට හොදලා හොදුවයි කියලා බල ටැප් එක ළඟ අතහැරලා යනවද? එහෙම බෑ. මොකද කරන්න ඕන? මේක පිහ දාලා තමයි මලකට කනවනේ පුතේ. මේක පිහ දාලා මොකද කරන්න ඕන? නිසි තැනින් මේක පුතේ ගිහලා තියන්න ඕන. තේරුණා නේද? හැබැයි මේක මම හේදුවේ නෑ හොඳේ. ඕගලන්ට උගන්වන්න නිසා ඕගොල්ලෝ කිය සර් අපිට කියන්නේ සර් හොදලා නෑ නේ ඕක. එහෙම කියයි මේගොල්ලෝ. මම ඒ කිව්වේ පුතේ මේක මෙහෙම ගෙනාවේ මයි පුතාලට පාඩමක් උගන්වන්න ඕන නිසා. හරි නේද? හොඳයි. ඊට පස්සේ පුතේ මේක අල්ලන්නේ මෙහෙම නේද පුතේ? මෙහෙම. නැත්තම් ඉන්න මෙහෙම වෙන්නේ නැති නේද? නෑ නෑ නෑ. එහෙම නෙවෙයි. නැද්ද? ආ. අහමුද මේනක අක්කයන් කොහොමද ඒක හදන්නේ කියලා? හරි හරි මම්ම කියලා දෙන්නම්කෝ. හරි. පුතේ මේකේ අපි මෙතනින් අල්ල ගන්නව එක අතකින්. හරිද? මෙතනින් එක අතකින් අල්ලගෙන මෙතනින් තමයි බලය දෙන්නේ. අපි මෙතනින් මැල්ලුවොත් පුළුවන් ද අපිට පුතේ බලයක් දෙන්න? හපෝයි ඔන්න වැටුණා. අත අත දෙන්න ගත්තා මගේ. එහෙම බෑ. මෙතනින් අල්ල ගත්තොත් මේක වදී ඇහිලා මෙතන නේද? එහෙම නෙමෙයි මේක අල්ලන්නේ. කොහොමද පුතේ නිවැරදි වල්ලන්නේ? එක අතකින් මෙහෙම අල්ල ගන්නවා. මෙතනින් තමයි අපි මේකට බලය යොදවන්නේ. මෙහෙම අල්ලගෙන පුතේ මෙහෙම තමයි අපි මේකෙන් මේ උපකරණයෙන් වැඩ ගන්න. මේකෙන් කීපයක් කරන්න පුළුවන් අපිට වැඩ. වැලි පටවන්න පුළුවන් වාහනයට, වැලි බාන්න පුළුවන්, කොන්ක්‍රීට් අනන්නත් පුළුවන්, හොද්දට අනන්න පුළුවන් උදැල්ලට වඩා පුතේ. බදාම අනන්නත් පුළුවන්. පහසුවෙන් පුතේ මේ දේවල් කරගන්න පුළුවන්. එතකොට මේ උපකරණේ මොකද්ද මගේ පුතේ? බලන්න පුතාලා මොකද්ද කියලා. මිදින් බදාම අනන්න කොන්ක්‍රීට් මිශ්‍ර කරන්න. වැලි පටවන්න කැන්ටර් වලට, ලොරි වලට බාන්න. ඒකටත් පුතේ මේක හරි පහසුයි. නැත්නම් උදැල්ලෙන් අරන් කරද්දි මේකෙන් ගත්ත මන් දැකලා තියෙන පුතේ වැලි තොටුපළ වල ඉන්න මාමල මෙහෙම ගැහුවට අක් ගාලා මෙහෙම වීසි ගන්නවා මොකටද ලොරියට. ඉක්මනින්ම ඒ කාර්ය කරගන්න පුළුවන් කාලයක් ඉතුරු කරගෙන. හරිද? එහෙනම් සවලෙන් මොකද කරන්නේ? ප්‍රධාන වශයෙන් බදාම කොන්ක්‍රීට් වගේවා පුතේ අනා ගන්න පුළුවන්, මිශ්‍ර කරන්න පුළුවන්. අල්ලන්නේ මෙන්න මේ විදිහට. හරිද? මේ පැත්තේ මෙහෙම අල්ලන්න එපා. මෙහෙම අල්ලන්නත් බෑ. හරි නේද? හොඳයි. හරි. දැන් සෝදානා වෙන්නේ පුංචි විරාමයක් අරගන්න. මේ මොකක්ද අනේ? අර මං කිව්වා නේද වැලි හලන්න ඕනයි කියලා පුතේ කපරාරු කරන්න. සියුම් වැල්නේ ගන්නේ ලොකු කැට තිබුණොත් ලස්සනට බිත්තියේ ෆිනිෂින් කියලා කියන නිමාවක් ගන්න බැරි වෙනවා. ඒක නිසා පුතේ වැලි හලන්න ඕන අපිට. අර සර් එක දවසක් පෙන්නෝ වගේ පිටි හලන වගේ පෙනේර දාලා හලන්න පුළුවන්ද වැලි? බෑනේ නේද? එහෙම බෑ. ලොකු ප්‍රමාණයක් අපේ පුතාලට මතක ඇති මා ඉස්සර පෙනේරයක් ගෙන හැල්ලෙන්න පිටි හැලුවා නේද? ඒ වගේ වැලි හලන්න බෑ පුතේ. වැලි හලන්න විශේෂිත උපකරණයක් තියෙනවා. මේ තියෙන්නේ. ඒක නම් ගෙනාවේ නෑ. අරන් එන්න බෑනේ. ඒක නිසා ඒක නම් මට ගේන්න බැරි වුණා. හරි. හැබැයි අපේ පුංචි යාළුවෝ දැකලා ඇති නේද? දැකලා ඇති, දැකලා ඇති. පුතේ, එතකොට බලන්න මේ මේකෙන් පුතේ ක්‍රම කීපයකට පුළුවන් වැලි හලන්න. මම දැකලා තියෙනවා මේන කදුව එක පැත්තකින් බාල්කියේ කෙල්ලනෝ ලනු දෙකක් දාලා මේකේ මේ අර අල්ල ගන්න තියෙන දෙක. තනිය කෙනෙක් විතරක් ඉන්නකොට ඊට පස්සේ ඒක බාල මේකට දානවා වැලි. අර ලොකු කැටත් එක තියෙන වැලි. ඊපස්සේ එක්කෙනෙක් මේක උස්සලා මේ විදිහට එහාට මෙහාට කරාම පස්සේ පුතේ වැලි ටික හලා ගන්න පුළුවනි. ඊපස්සේ තවත් පුළුවන් දෙන්නෙක් දෙපැත්තෙන් ඉඳගෙන අල්ලගෙන මේකෙන් හලා ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මේ බලන්නකෝ. බැම්මකට එක පැත්තක් තියලා මේකට දාලා වෙලා මේකෙන් උත්තර මොකක් හරි පතුරක් අරගෙන වෙලා එහෙට මෙහෙට කරාම පස්සෙත් වැලි හලා ගන්න පුළුවන්. හරි නේද? එහෙනම් පුතේ මේකට කියනවා රයිසිය කියලා. රයිස් නෙමේ හොඳේ. මොකද පුතේ කියන්නේ මේකට? සල්ලඩේට කියනවා මොකද්ද? රයිසිය කියලා. දැන් දුව මන් දෙකම කිව්වේ මේකයි මයි පුතේ. ඇහුවොත් පුතාලට මෙහෙම කපරාරුව සඳහා වැලි හලා ගැනීමට භාවිත කරන උපකරණේ වන්නේ සල්ලඩේ නේ. අපි කියමුකෝ රයිසිය කියලා තිබුණේ. මේගොල්ලෝ බලයි මොකද්ද මේ රයිසිය කියලා කියන්නේ. ආ අන්න ඒකයි මං කිව්වේ මතක තියාගන්න. සල්ලඩේට කියන තවත් නමක් මොකද්ද මගේ පුතේ? රයිසිය. හරි නේද? හොඳයි. හරි. එහෙනම් ඔන්න ඒකත් පුතාලා දැනගත්තා. ආ මේ බලන්න පුතේ මේ උපකරණේ මොකද්ද කියලා. ඒකත් මං ගෙනාවා. මේ මොකද්ද පුතේ මේ උපකරණේ? මුළු මට්ටම. මේකෙන් මොකද්ද පුතේ කරන්නේ? පුතාලා දන්නවා. මේකට කියනවා අපි මුළු මට්ටම කියලා පුතේ. මෙතනින් තියෙනවා ලකුණු කරලත් පුතේ මනින මිනුම් මේකක. බලන්න හොඳට. මේක මොකටද ගන්නේ? ඔව් මේක ගන්න පුතේ ගෙදරක මුල්ලක් නිවරදිව සකස් කර ගැනීම සඳහා තමයි පුතේ. මුළු දන්නවනේ ගෙවල් වල තියෙන නේද? ඔව් මුල්ලක් නිවරදිව සකස් කරන්න. හැබැයි දුව මේකේ ගෙදර මුල්ල විතරක් නෙමෙයි නේද? අපි ඔය මේසවල මුල්ලක් හදාගන්න, ගාන්ට ලස්සනට හදාගන්න මෙන්න මේ උපකරණය
පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ බඩු කර්මාන්තයේදීත් මේක පාවිච්චි කරනවා පුතේ. එහෙනම් මුළු මට්ටමේ මොකද පුතේ කරන්නේ? බලන්න මයි පුතාලා මුල් ලක් නිවරදිව සකස් කර ගැනීම තමයි කරන්නේ. හරි නේද පුතේ? හොඳයි. බලමුකෝ අපි තව මොනාද තියෙන්නේ කියලා උපකරණ. මේ බලන්න මේ මොකද්ද තියෙන්නේ කියලා. දැන් තියෙනවා බදාම තාච්චි. මේක පුතේ තාච්චි කියන්නේ. මේක නිකන් අර බැඳුම් බඳින තාච්චි නෙමේ හොඳේ ගෙදර පපඩම් බඳින තාච්චි නෙමේ. මේක මොකද්ද? ඒ වගේ තමයි ටිකක් නේද? හැබැයි දැන් තියෙන තාච්චි පුතේ ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. දැන් පුතාලා ගොඩක් දකින්නේ වැඩබිම් වල තියෙන ප්ලාස්ටික් තාච්චි. මටත් ඒව හම්බුණා. මම මේක හොයන්න සෑහෙට දුරක් ගියා. හැම තැනම ගියා පුතේ හොයන්න. ඔන්න යාන්තම් තිබුණා පුතේ, පරණ හાર્ඩ්වෙයාර් එකක තිබුණා. මට මෙන්න මේක දුන්නා ඉදලා අරගෙන. මේක හොඳටම පුතේ මලකන කාලා තිබුණේ. නමුත් තාච්චියේ නියම ස්වරූපයමයි පුතාලට මම පෙන්වන්න ඉපේ. මේ මේක තමයි පුතේ නියම ස්වරූපය. මේ තාච්චියේ. තාච්චි කියන්නේ මේ බදාම තාච්චිය. මේකට බදාම මේකෙන් කරන්නේ පුතේ බදාම තබා ගැනීමත්, එක තැනක රඳවා තබා ගැනීමත්, ඒ වගේම බදාම පුතේ එක තැනක බදාම අනන්නේ වෙන තැනකනේ මිශ්‍ර කරන්නේ. එතන ඉඳලා අනිත් තැනට බදාම ගිනියන්නේ පුතේ මෙන්න මේ තාච්චියෙන්. මම දැකලා තියෙනවා පුතේ ලොකු වැඩබිම් වලට මෙහෙම අතින් අත මේක වීසි කරනවා. දැන් මෙහෙම බදාම පුරවල මෙහෙම කළා දානවා. එතකොට එහා පැත්තේ කිනා අල්ලලා අනිත් එක්කනට වීසි කරනවා. පුදුමත් හිතෙනවා. වයම් මම නෑ යන්නේ පැත්ත පළාතක. හොපු හිඳ පුතේ. ඕගොල්ලන් නැත්ති පහ හොඳේ. වැඩ කරන බිම්බල ආරක්ෂාව හා පරිස්සමයි අපි උගන්වනවා. යන්නේ එහෙම නැහැ පැත්තකටවත්. හැබැයි තේ මේ මාමලට නම් ඕක සිම්පල් දෙයක් නේද? අපිට ලොකු දෙයක් වුණාට. ඔව් මේ තියෙන්නේ පුතේ මොකද්ද? තාච්චිය. මේක තමයි නියම තාච්චියේ ස්වරූපය. මේක තමයි නියම තාච්චි තියෙනවා දැන් ප්ලාස්ටික් වලින් හදලා. හැබැයි ඒකනේ මේ මයි පුතාලට මට ඕනකම තුණු පුතේ නියම තාච්චියේ ස්වරූපය මයි පුතාලට පෙන්වන්න. එහෙනම් බදාම දමා තබා ගැනීමට තමයි පුතේ අපි මේක පාවිච්චි කරන්නේ. ඔන්න බදාම දාලා තියෙන්නේ හොඳේ මේ. පුංචි නංගියේ මල්ලියේ ඔන්න පෙදරේරු කර්මාන්තයේ ආශ්‍රිත භාවිතා කරන උපකරණ පිළිබඳ සර් බොහොම හොඳ පැහැදිලි කිරීමක් පුංචි ඔබට ලබා දුන්නා. දැන් ඔබ දන්නවා පෙදරේරු කර්මාන්තයේ ආශ්‍රිතව භාවිත කරන උපකරණ මොනවද, මේ උපකරණ වලින් තියෙන ප්‍රයෝජන මොනවද කියලා ඔබ දන්නවා. බොහොම ආසාවෙන් නේද පාඩම අහගෙන හිටියේ. ආ තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔව් මම මේ ප්‍රශ්න සර්ගෙන් අහන්න තමයි මේ සූදානම් වෙන්නේ. සර් දැන් අපේ පුංචි යාළුවන්ට මේ උපකරණ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. මේ අවබෝධය බොහොම වටිනවා අපේ ජීවිතේට. ඒ වගේම විභාගෙට. දැන් විභාගෙට මේ ආශ්‍රිතව මොන වගේ ප්‍රශ්න වලටද අපිට පිළිතුරු සපයන්න සිදු වෙන්නේ? ඔව් බොහෝ දුරට පුතේ අපි බැලුවොතින් ඉතිහාසය බැලුවොතින් අපේ ප්‍රශ්නපත්‍ර පසුගිය ප්‍රශ්නපත්‍ර බැලුවොතින් අපිට දෙනවා ප්‍රයෝජනෙ මුලින්ම දෙනවා. බිත්තියක සිරස් බව පවත්වා ගැනීම සඳහා භාවිත කරන උපකරණේ වන්නේ. එහෙම අපෙන් අහන්න පුළුවන්. බිත්තියක සිරස් බව පවත්වා ගැනීම සඳහා භාවිත කරන උපකරණේ වන්නේ. උත්තර තුනක් දෙනවා දැන් අලුත් විදිහට. ඉස්සර නම් හතරක් දුන්නා. දැන් තුනයිනි පුතාලට දෙන්නේ. එතකොට දෙනවා ලෙවලය, ලම්බ කැටය, අපි කිමු තාච්චි කියලා දුන්නයි කියලා. දැන් පුතාලා මොකද්ද තෝරන්නේ? අන්න එහෙනම් ඒ කරන කාර්ය අපිට ප්‍රයෝජනේ දීලා ඒ ප්‍රයෝජනේ ලබා ගන්නේ මොන උපකරණෙන්ද කියලා අපි උපකරණේ තෝරන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දෙන්න පුළුවන් මෙහෙම සවල භාවිත කරන කර්මාන්තය වන්නේ. කර්මාන්ත තුනක් දෙන්න පුළුවන්. වඩු කර්මාන්තය, පෙදරේරු කර්මාන්තය, අපි කියමුකෝ කුඹල් කර්මාන්තය කියලා එහෙම දෙන්න පුළුවන්. එහෙනම් අපි ඊට පස්සේ දැනගෙන ඉන්න ඕන පුතේ මොන කර්මාන්තයද? අර දැන් ඉස්සෙල්ල වගේ ප්‍රයෝජන විතරක් දැනගෙන මදි. උපකරණයයි ප්‍රයෝජනයයි දැනගෙන මදි. ඒ උපකරණේ පාවිච්චි කරන්නේ මොන කර්මාන්තයද කියලත් අපි දැනගන්න ඕන. ඒ වගේම සර් දැන් ශිෂ්‍යත්ව විභාගයට තව මාස කිහිපයක්නේ තියෙන්නේ. දැන් අපේ පුංචි යාළුවෝ ගොඩක් වෙලාවට මේ පරිසරයේ ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී සමහරක් වෙලට දන්නවා. අනේ මම හොඳට දන්නවා කියලා හිතනහම ප්‍රශ්නයේ භාගයක් විතරක් කියවනවා. අන්න දැද්දගත්ම කාරණයක් අපේ මේනකා දුව කිව්වා. ඔන්න මේනකා කී ඕගලන්ට ගොඩක් උදව් කරනවා නේද? ඔව්. මයි පුතාලා ඒ දේ කරනවා. මන් දන්නවනේ. හා. ඔක දන්නේ නැද්ද මම? සර්ලත් කියලා දුන්නේ. නැනමිහිරිත් කියලා දුන්නානේ. කියලා වෙලා මොකද කරන්නේ? ප්‍රශ්න භාගයක් කියවලා ගහනවා උත්තරේ. එහෙම බෑ. ඔතන අන්තිමට දෙන්න පුළුවන් මෙහෙම. පෙදරේරු කර්මාන්තයේදී භාවිත කරන උපකරණයක් නොවේ. මේගොල්ලෝ මොකද කරන්නේ? අපි පෙන්චෝ මොකද දන්නවද කරන්නේ පුතේ? ඒගොල්ලෝ මොකද කරන්නේ? පෙදරේරු කර්මාන්තයේදී භාවිත කරන ආකාරන තියෙනවනේ. ගැහුවට අග්ගාලා අර උත්තර. ඇයි ඒ වගේ උත්තර දෙකක් නී තියෙන්නේ? ලඹය දෙන්න පුළුවන්, මිනිස් ලෑල්ල දෙන්න පුළුවන්, වරක්කලිය දෙන්න පුළුවන්. අහන්නේ නෝනදී. එතකොට දෙකක්ම තියෙනවනේ. ඒ දෙක බලන්නේ ඒගොල්ලෝ ටග් ගාලා ගහනවර ප්‍රශ්නේ භාගයට. අනේ මගේ පුතේ, මගේ පුතාලට අපි කොච්චර ගැන්නුවත් වැඩක් නැහැ මගේ පුතේ. ඔයාලා හොඳට ප්‍රශ්න කියවන්න. හොඳට ප්‍රශ්න කියවන්නේ ආරම්භයේ සිට අවසානය දක්වා
හොඳින් ප්‍රශ්නේ කියවන්න. එහෙම කියවම් පස්සේ පුතේ මේ පරිසරයේ ප්‍රශ්න 30 අපිට අමාරු නෑ. අපි දන්න මේවා තමයි මගේ පුතේ ඉන්නේ. ලකුණු 30 නිකම්ම ගන්න පුළුවන් මගේ පුතාලා දන්නවා. ආදරණීය දෙමෝපියෝ දන්නවා. එක ලකුණක වටිනාකම කොච්චරද කියලා. ඔබට ප්‍රදේශයේ අපේ ලංකාවේ තියෙන ජනප්‍රිය පාසලකට තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන් එක ලකුණකින්. මම ඒක එක ලකුණ ඒ තරමට වටිනවා. ඉතින් ඒ ලකුණ වඩාත් හොඳින් පරිසම් කරගෙන නැනමිහිර අපි අපේ නැනමිහිර ආචාර්ය මණ්ඩලය පුංචි ඔබට උපරිමයේ උපකාර කරනවා. ඉතින් ඒ උපකාර කිරීම කතරම්ද කියන එක අද අපේ මේ පන්ති කාමරයේ දැක්කහම අපේ පුංචි නංගිලා මල්ලට හොඳින්ම වැටහෙනවා. එහෙම නේද? ඉතින් අපේ චමිල සර් මේ නැනමිහිර පන්ති කාමරයට එනවා කියලා කියන්නේ පරිසර පාඩම බොහොම රසවත්ම කියලා දෙනවා කියලා පුංචි ඔබ දන්නවා. ඉතින් අදත් වෙනද වගේම බොහොම ආදරෙන් අපේ පන්ති කාමරයට ඇවිල්ලා මහන්සි වෙලා මේ උපකරණ බොහොමයක් පන්ති කාමරයට අරගෙන ඇවිල්ලා මේ පාඩම බොහොම රසවත් අපේ නංගිලා මල්ලිලාට මතක හිටින විදියට කියලා දුන්නට චමිල සර්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සර් අපේ දුරකථන අංකය මතක් කරමු නේද අපේ පුංචි යාළුවන්ට? ඔව්. පුතේ අපි නැනමිහිර සියලුම ගුරු බවතුන් පුතාල වෙනුවෙන් විභාග ඉවර වෙනකම් බොහෝම කැපකිරීමෙන් ඉන්නවා පුතේ වගේම අපේ ජාතික රූපවාහිනී කාර්ය මණ්ඩලයත් මම පුතාලට ගැටලුවක් ආවොත් ඕනම විශේෂක ශිෂ්‍යත්ව සම්බන්ධයෙන් මටත් කතා කරන්න මම පුතේ ආසාවෙන් ඔබ කතා කරන්නකම් බලන් ඉන්නවා මගේ දුරකථන අංකය 0718619601 මතක තියාගන්න ලේසි පුතේ 0718619601 පුංචි යාළුවනේ එහෙනම් අදට බොහෝම රසවත් පරිසර පාඩමක් පුංචි ඔබට අපේ පන්ති කාමරයෙන් තිළින කරලා සමුගෙන යන තමයි සූදානම් වෙන්නේ ලබන සතියේ සඳුදා සවස 5ට අපි එනවා පුංචි ඔබව මුණගැහෙන්න සතුටින් ඉන්න මහන්සි වෙලා පාඩම් කටයුතු කරන්න කියලා ආදරෙන් මතක් කරනවා අයිබෝවන්